රඹෑව දෙසසිට මැදවච්චේ දෙසර දිවෙන මහනුවර යාපන ඒ නමේ මාර්ගයේ රඹෑව ත්‍රිගුල්ලෑව ප්‍රදේශයේදී ඉන්ධන රැගත් අවසරයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙක් අනතුරට ලක් වූ අතර මෙම අනතුරින් 11 හැවිරි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මැදවච්චේ පොලිසිය පැවසීය. ඉන්ධන බවුසරේ මැදවච්චේ දෙසට ගමන් කරමින් තිබුණු අතර ත්‍රිරෝද රථය අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබියදී මුහුණට මුහුණ ගැටී ඇත. තුවාල ලැබූ අනිකුත් තිදෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මීගිය දරුවාගේ පියා දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබන බව මැදවච්චේ පොලිසිය පැවසීය. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මැදවච්චේ පොලිස් බල ප්‍රදේශයේ යාය පහ වහමල් ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව පියා දියණිය සහ පුතු යන අයයි. සංගිලි කනදරාව විදුහලේ 6 වෙනි වසරේ ඉගෙනුම ලැබමින් සිටි ලංසක්කාර ගෙදර මිහියන්දි නිතුලිකා බණ්ඩාර දියණිය මෙම අනතුරින් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්විය. වයස අවුරුදු 32ක් වූ මවත් වයස අවුරුදු 6ක් වූ මලිත් නිතුමින බණ්ඩාර යන අයත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබමින් සිටින බවත් මැදවච්චේ පොලිසිය පැවසීය. මියගිය දියණියගේ පියාවන ලංසක්කාර ගෙදර අමිත් ඉන්දික බණ්ඩාර යුද හමුදාවේ සේවයේ නිරත අයෙකි. ඔහුගේ උපන්දිනයද පසුගිය 20 වෙනිදාට යෙදී තිබුණි. ඇසළ පොහොය නිසාත් උපන්දිනය නිසාත් දරුවන් සහ බිරිඳ සමග අනුරාධපුර ප්‍රදේශයට ගොස් වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගෙන දරුවන්ට දන්සල් වලින් ආහාර පාන ලබා දී ඔවුන් සමග සතුටින් කාලය ගත කිරීම අරමුණු කරගෙන එදින නිවසින් පිටත්ව ඇති බව මැදවච්චේ පොලිසිය පැවසීය. අනතුරින් ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුව තිබූ අතර ඉන්ධන බවුසරේ මාර්ගයෙන් ඉවතට පැන අසල වෙල්යායට පෙරළී තිබුණු අයුරු දක්නට ලැබිණි. ඉන්ධන බවුසරේ තිබුණු ඉන්ධන වෙනත් බවුසරයකට මාරු කිරීමට කටයුතු කෙරිණි. මැදවච්චේ පොලිසිය ඉන්ධන බවුසරේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ මැදවච්චේ පොලිසිය සිදු කරයි.